මම සරාගේ ෆොටෝස් දාන්නේ මාව මාකට් කරන්න නෙමෙයි. තව කෙනෙක්ට එක්ක එකකින් පෝසින් අයිඩියා එකක් ගන්න පුළුවන්. පෝසින් ටිප් එකක් ගන්න පුළුවන්. තව කෙනෙක්ට කන්ෆිඩන්ට් එකක් එන්න පුළුවන්. ආ ජෙසිකාට මේක කරන්න පුළුවන් නම් ඇයි මට කරන්න බැරි කියන self confidence එක බිල්ඩ් කරන්න පුළුවන්. මොටිවේට් කරන්න පුළුවන්. මොඩල් කෙනෙක් කිව්වහම ඩමි එකක් වගේ. අපිට ක්ලයන්ට් දෙන්නේ මොකද්ද මොන ඇඳුමද අපිට ඒක අඳින්න සිද්ධ වෙනවා. අන්න ඒ අරමුණ සාධක කරගෙන තමයි මම මගේ social media update කරන්නේ. මොඩල් වල කිසිම රෝල් එකක් නැහැ. අපි මොඩල් කෙනෙක් කියලා ඔබ expose කරන්න ඕනේ. ලංකාවේ පැජන්ස් වල නම් ඇත්තටම මම හිතන්නේ සාධාරණයක් සිදු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මිනිස්සුන්ගේ මානසික මට්ටමත් එක්ක තමයි ওই කමෙන්ට්ස් කියන දේ වෙන්නේ. අනිතක මම දකින විදිහට මම දන්න විදිහට ඕනම කෙනෙක්ට අදහසක් දක්වන්න තමන්ට අයිතියක් තියෙනවා. ඒක හියුමන් රයිට් එකක්. මම හිතන්නේ ඒක මිනිස්සුන්ගේ මානසික මට්ටමේ ප්‍රශ්නයක්. අයිබෝන් ජයවා කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම බිග් මෑන් ෂෝ තවත් අලුත් එපිසෝඩ් එකක් අරන් තමයි අපි වෙලා ඉන්නේ. ඔක්කොම කලි මතක් කරන්න ඕනේ වොයිස් ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න අපේ අලුත්ම ෂෝස් ඉක්මනින්ම බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා සුපුරුදු පරිදි අපි විවිධාකාර ක්ෂේත්‍රවල ඉන්න විවිධාකාර පුද්ගලින් අපේ ෂෝ එකට අරන් එනවා. ඉතින් අද ඇවිල්ලා ඉන්නේ ජෙසිකා. මම කියනට රෙඩි, මම හිතන්නේ අපි ජෙසිකාගෙන්ම ජෙසිකා ගැන අහලිමු. අයිබෝන් මම ජෙසිකා. ඉතින් ඇත්තටම ගොඩාක් අය මාව අඳුරන්නේ මොඩල් කෙනෙක් කියලා කිව්වහම. ඉතින් ඒ වගේම පුංචි ව්‍යාපාරයක අයිතිකාරණියක් කිව්වමත් නිවැරදි. ඔය දැන් මොඩලින් කොහොම අපි දන්නේ විවිධාකාර දේවල් තියෙනවා. දැන් ඔයා මොන විදිහේ මොඩල් කෙනෙක්ද? ඒ වගේම ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එක දැන් කොහොමද ඔයා මෙතනට එන්නේ? ඔයාගේ ෆැමිලි එක මොන වගේද? පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඇත්තටම මගේ ෆැමිලි එක ගැන කතා කරනකොට මගේ ෆැමිලි එකේ මමයි අම්මයි තාත්තයි විතරයි ඉන්නේ. එතකොට මම මොඩලින් වලට එන්නේ මීට අවුරුදු 4කට විතර කලින්. හැබැයි මට ෆීල්ඩ් එකේ ගොඩාක් ලොකුවට වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මම ෆීල්ඩ් එකට එන්නේ පොඩි ෆිට් මොඩල් කෙනෙක් විදිහට. එතකොට ඒ එන අතරතුර මම මගේ කම්ප්ලීට් කරලා තිබුණේ නැහැ මගේ ස්ටඩීස්. ඉතින් මට අවුරුදු 2කට පස්සේ තමයි මම ඇත්තටම මේ වැඩ කරන්න පටන් ගත්තේ. ෆීල්ඩ් එකට එන්නේ පැජන්ට් එකකින්ද? ඇත්තටම මම පැජන්ට් එකකින් නෙමෙයි ෆීල්ඩ් එකට එන්නේ. මම අර කලින් කිව්වා වගේ මම ෆීල්ඩ් එකට එන්නේ අයියා ෆිට් මොඩල් කෙනෙක් විදියට. ඊට පස්සේ මම අයියා පාර්ටිසිපේට් කරනවා අර අයියා කිව්වා වගේ 2019 මිස් ශ්‍රී ලංකා පැජන්ට් එක. ඒකෙන් මට වින් කරන්න හම්බෙනවා මිස් ෆිට්නස් ඇන්ඩ් මිස් පොපියුලර් මිනි ටයිටල්ස් දෙකක්. ඉතින් ඒ වගේම ටොප් 5 එන්න මට පුළුවන්කම හම්බ වෙනවා. හොඳයි. දැන් අද කාලේ දැන් අපි දන්න සමහරෙන් සමහරලාට පැජන්ට් වලට යනකොට හරි මොඩලින් වලට යනකොට හරි ගෙවල් වලින් ප්‍රශ්න තියෙනවානේ. වාට එහෙම ප්‍රශ්න ආයේ නැද්ද? ඇත්තටම කලින් නම් මගේ ගෙදරින් ප්‍රශ්නයක් තිබුණා. මොකද මම ෆීල්ඩ් එකට එනකොටත් පොඩි සහ මම ස්ටඩි මගේ සම්පූර්ණ කරලා තිබුණ නැහැ. ඉතින් අම්මිට පොඩි ක්ලූ එකක් ආවා මගේ ස්ටඩි මම අතරමඟ නතර කරයිද මේ ෆීල්ඩ් එකත් එක්ක සම්බන්ධ වෙලා. මොකද හැම වෙලේම මොඩල් කෙනෙක් වුණාම එළියට යන මානසිකත්වෙන්නේ අපි බලන්නේ. ඉතින් දැන් නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ හරියට තේරුම් අරන් ඉන්නවා. හරි මම අන්ඩර්ස්ටෑන්ඩින්. ඉතින් ඒ නිසා දැන් ප්‍රශ්නයක් නැහැ අයියා. ඉතින් දැන් ඔයා පැජන්ට් එකට සහභාගී වෙච්ච කෙනෙක් හැටියට මොකද්ද ඔයාගේ අත්දැකීම කොහොමද? පැජන්ට්ස් ගැන කතා කළොත් ලංකාවේ ඇතුළේ පැජන්ට්ස් ගැන කතා කරොත් අයියා ගොඩාක් දේවල් තියෙනවා අපිට කතා කරන්න. ඉතින් ඇත්තටම අසාධාරණකම් සහ සාධාරණකම් කියන දෙකක් තියෙනවා එතන. ඉතින් මේ පැතිකඩ දෙකම අපිට කතා කරන්න පුළුවන්. දැන් ඔයා ටොප් 5 ඇවිල්ලා වින් කරපු නැති නිසාද මෙහෙම කියන්නේ? නෑ, එහෙම එකක් නෑ. මම මිනි ටයිටල්ස් දෙක හෝල්ඩර් කෙනෙක් විදිහට සහ පැජන්ට් එකක් පාර්ටිසිපේට් කරපු කෙනෙක් විදිහට ලංකාවේ ලෝකල් පැජන්ට් එකක් පාර්ටිසිපේට් කරපු කෙනෙක් විදිහට මට ඇත්තටම ලොකු අත්දැකීමක් එතන තියෙනවා. ඉතින් ලංකාවේ පැජන්ට්ස් වල නම් ඇත්තටම මම හිතන්නේ සාධාරණයක් සිදු වෙන්නේ නැහැ. මොකද ටැලෙන්ටඩ් තියෙන ළමයි නෙමෙයි අන්තිමට ක්‍රවුන් හෝල්ඩර්ස්ලා වෙන්නේ. අන්තිමට ක්‍රවුන් එකක් දරන්නේ කොහෙවත් ඉන්න නිකන් වැඩකට නැති ළමයි. ඒ කියන්නේ වැඩකට කියන්නේ මොකද්ද එතන වෙන්නේ? ඇයි දැන් වා එතන හිටපු කෙනෙක් හැටියට වාට තේරිච්ච දේ මොකද්ද? ඇයි ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්න හේතුව සමහරක් වෙලාවට අයියා සමහරක් වෙලාවට ඉහළ තැන් වලින් එන බලපෑම් වෙන්නත් පුළුවන්. සමහරක් වෙලාවට ළමයින්ට තමන්ගේ පර්සනැලිටි එකක් නැතිකම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි දන්න තරම
තර්මට අයියා පර්සනලිටි එකක් නැත්තම් තමයි වැරද්දක් සිදු වෙන්නේ. ඉතින් මම හිතන්නේ පර්සනලිටි එකක තියෙන ප්‍රශ්න නිසා තමයි එහෙම දෙයක් සිදු වෙන්නේ පැජන්ස් වල. මොකද ලංකාවේ ඇතුලේ වින් කරන විනර්ස්ලා පිටරට ගිහිල්ලා ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එක කවදාවත් වින් කරලා ඉන්නේ නැහැ. මොකද හේතුව අයියා පර්සනලිටි එකක් නැති, ක්වොලිටි එකක් නැති ළමයි සිලෙක්ට් වුණාම ඉතින් ඒ ප්‍රශ්නේ තමයි එන්නේ. හරි, දැන් අපි පැජන්ට් එකෙන් පස්සේ දැන් ඔයා මේ මොඩලින් ෆීල්ඩ් එකේ ඉන්නවනේ. ඔයා ගොඩක් මම හිතන්නේ ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් එක වැඩ කරනවා, ඒ වගේ දේවල් කරනවානේ. ඉතින් දැන් මේ මොඩලින් ෆීල්ඩ් එකට එනකොට සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දෙයක් තියෙනවානේ, මොඩලින් ෆීල්ඩ් එක ගෑල් ළමයිට එච්චර හොඳ නැහැ කියලා. දැන් ඔයා අවුරුදු 4ක් විතර මේ ෆීල්ඩ් එකේ හිටියානේ. ඔයා මොකද හිතන්නේ මේක ගැන? මෙහෙමයි අයියා, අපිට කවදාවත් කිසිම ඉන්ඩස්ට්‍රී එකකට ඇඟිල්ල දික් කරලා කියන්න බෑ මේ ඉන්ඩස්ට්‍රී එක හරි මේ ඉන්ඩස්ට්‍රී එක වැරදි කියලා. මොකද ඕනම ඉන්ඩස්ට්‍රී එකක් ඇතුලේ හරි වැරදි කියන දෙකම සිදු වෙනවා. ඉතින් ඇත්ත නෑ. ඉතින් ගැහණු ළමෙක් විදිහට, මම ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න කෙනෙක් විදිහට සහ හිටපු කෙනෙක් විදිහට මම කියන්න ගැහණු ළමෙක්ට මේ ඉන්ඩස්ට්‍රී එක හරි වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් කියලා. මොකද අපි ඉන්ඩස්ට්‍රී එකත් එක්ක ගැටෙන විදිය අනුව තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අයියා. මොකද මේ ඉන්ඩස්ට්‍රී එක ඇතුලේ අපි ගොඩාක් මිනිස්සුත් එක්ක වැඩ කරන්න හම්බ වෙනවා, අපිට හැමතැනම යන්න හම්බ වෙනවා. ඉතින් මම හිතන්නේ ලෝකේ තියෙන නිදහස්ම ජොබ් එකෙන් එකක් තමයි මේ මොඩලින් ඉන්ඩස්ට්‍රී එක කියන්නේ. හරි, දැන් මොඩලින් ඉන්ඩස්ට්‍රී ගැන දැන් අපි දැන් අහලා තියෙනවා මේකේ ආයතන යෝජනා එනවා, දැන් ඒ වගේ දේවල් ඇත්තම වෙනවද? සමහරක් වෙලාවට වෙන්න පුළුවන් අයියා. ඉතින් අපිට කැමති නම් අපිට ඒක අපිට අරගන්න පුළුවන්, අපිට අකමැති නම් ඒක ඉග්නෝර් කරන්න පුළුවන්. ඉතින් ඒක ඩිපෙන්ඩ්ස්. දැන් ශ්‍රී ලංකාවේ මොඩලින් ඉන්ඩස්ට්‍රී ගැන කතා කළොත් ඔයා කොහොමද හිතන්නේ ශ්‍රී ලංකාවේ ස්ටෑන්ඩඩ්ස් ගැන? ලංකාවේ මොඩලින් ඉන්ඩස්ට්‍රී ගැන කතා කරොත් අයියා ඇත්තටම දැන් නම් හරිම දුකයි ඉන්ඩස්ට්‍රී එකට වෙලා තියෙන දේවල් එක්ක දැක්කහම. මොකද මම ඉන්ඩස්ට්‍රී එකට එන්නේ අවුරුදු 4කට කලින්. ඉතින් ඒ 7කට කලින් ඇවිල්ලත් මම ස්ටඩි කරේ අවුරුදු 7කට විතර කලින් ඉන්ඩස්ට්‍රී එක. එතකොට තිබුණ ඉන්ඩස්ට්‍රී එකයි දැන් තියෙන ඉන්ඩස්ට්‍රී එකයි ඇත්තටම හරිම වෙනස්. ඉතින් ෆිල්ටර් වෙන්න ඕන තැන් ෆිල්ටර් වෙලා නැහැ කියලා පේනවා. මොකද මේ අන්බැලන්සින් එකක් තියෙනවා ඉන්ඩස්ට්‍රී එක ඇතුලේ, සහ ඉන්ඩස්ට්‍රී එක ඇතුලේ ගොඩාක් වැරදි සිදු වෙනවා. මොකද වැරදි කරන මිනිස්සු ඉන්ඩස්ට්‍රී එක ඇතුලේ ඉන්න පුළුවන් නිසා. ඉතින් මං හිතන්නේ ඉන්ඩස්ට්‍රී ගැන කතා කරමු. දැන් අපි අහලා තියෙන දේ යන්නේ මේ ඉන්ඩස්ට්‍රී එකේ වැරදි සිද්ධ වෙනවා. මොන වගේ වැරදි ගැනද මම කියන්නේ? මෙහෙමයි අයියා, ඒක පෞද්ගලික වැරද්දක් වෙන්නත් පුළුවන්. මට ඒක කියන්න බෑ මේ වැරද්ද කියලා මට කියන්න බෑ. මොකද ඉන්ඩස්ට්‍රී එක ඇතුලේ ඉන්න මිනිස්සුන්ගෙන් වැරදි වෙන්නත් පුළුවන්, ඉන්ඩස්ට්‍රී එකෙන් පිටින් ඉන්න මිනිස්සුන්ගෙන් ඉන්ඩස්ට්‍රී එකට වැරදි වෙන්නත් පුළුවන්. සමට එක හරියට කියන්න බෑ. ඉතින් මේ වැරද්ද තමයි මේ ඉන්ඩස්ට්‍රී එකේ වෙන්නේ කියලා. දැන් ජෙසිකා වා සෝෂල් මීඩියා යූස් කරනවානේ. මම දැකලා තියෙනවා වාගේ Facebook ප්‍රොෆයිල් එකක් තියෙනවා, Instagram ප්‍රොෆයිල් එකක් තියෙනවා, TikTok වල ඉන්නවා. දැන් මේ දේවල් මේ ටූල්ස් ගැන මොකද හිතන්නේ? ඇත්තටම සෝෂල් මීඩියා ගැන කතා කරනකොට මේ සෝෂල් මීඩියාස් වල තියෙන පුළුල් වීමත් එක්ක ඇත්තටම අපිට ප්‍රී පබ්ලිසිටි එකක් හම්බෙලා තියෙනවා. මොකද අපි දන්නවා අපිට මීට අවුරුදු 7කට 8කට උඩදී ගියහම අපි අනිවාර්යයෙන්ම ඒජන්සි එකකට යන්න ඕනේ අපේ පෝට්ෆෝලියෝ එකත් අරගෙන. අපිට දැන් එහෙම උමනාවක් නැහැ, අපිට ඔක්කොම අපේ මොබයිල් එක ත්‍රූ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක ගැන කතා කරනකොට ඒකෙන් අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා. බට් සමහරක් වෙලාවට අපිට ලොකු ත්‍රෙඩ් එකක් වෙලා තියෙනවා ඉන්ඩස්ට්‍රී එක ඇතුලේ. මේ අපි අර කතා කරන වැරදි සිදු වෙන්නටත් ප්‍රධාන සාධකයක් කියලා මට සෝෂල් මීඩියා ගන්න පුළුවන්. කොහොමද? මොකද ඒ කියන්නේ මොකද ඒ තමයින්නේ? එතන වෙන්නේ අය දැන් අපි සෝෂල් මීඩියාස් යූස් කරනකොට අපිට ගොඩාක් අපි මිනිස්සුත් එක්ක ගැටෙනවනේ එතන. එතකොට අය ෆීල්ඩ් එකට ඕන කරන අයත් එනවා, ඕන නැති අය මිනිස්සුත් එනවා. එතකොට ඉන්ඩස්ට්‍රී එකට ෆිල්ටර් කරලා ගන්න පුළුවන් කට්ටිය අපි ෆිල්ටර් කරන්නේ නැහැනේ ඇත්තටම එතන. එතකොට ඉන්ඩස්ට්‍රී එකේ ප්‍රොෆෙෂනලිසම් එක මං හිතන්නේ එතනින් පොඩි අවුලක් සිදු වෙනවා. ඉතින් දැන් මම දැකලා තියෙනවා ඔයාගේ Facebook සහ Instagram ප්‍රොෆයිල් එක ගත්තොත් අර නිකන් පොඩ්ඩක් අර හොට් පික්චර්ස් පෝස්ට් කරනවා. ඔයා එහෙම කරන්නේ කියන ඔයා මෙතනදී ඔයා මාකට් කරගන්නද? ඇත්තටම මගේ සෝෂල් මීඩියා දිහා බලනකොට අය ඕනම කෙනෙක්ට පේනවා මම සෝෂල් මීඩියා අප්ඩේටඩ් කෙනෙක් නෙමෙයි කියලා. මොකද මගේ සෝෂල් මීඩියාස මගේ ඉන්ස්ටාග්‍රෑම් account එක ගත්තොත් ඉන්ස්ටාග්‍රෑම් account එකටත් මං හිතන්නේ එච්චර කාලයක් නැහැ. මගේ Facebook එක තමයි පොඩ්ඩක් පරණ. ඒ වුණාට ඒක දිහා බලපුවාම අයිට වෙනවා මම මාකටින් ද එකෙන් කරන්නේ, මම මොකක්ද එකෙන් කරන්නේ කියලා. ඇත්තටම මම සරාගේ ෆොටෝස් දාන්නේ මාව මාකට් කරන්න නෙමෙයි, තව කෙනෙක්ට එක්කෝ එකෙන් පෝසින් ඩියා එකක් ගන්න පුළුවන්, පෝසින් ටිප් එකක් ගන්න පුළුවන්.
පුළුවන්. තව කෙනෙක්ට කන්ෆිඩන්ට් එකක් එන්න පුළුවන්. ආ ජෙසිකාට මේක කරන්න පුළුවන් නම් ඇයි මට කරන්න බැරි කියන self confidence එක build කරන්න පුළුවන්. motivate කරන්න පුළුවන්. අන්න ඒ අරමුණ සාධක කරගෙන තමයි මම මගේ social media update කරන්නේ. දැන් දැන් ඒ වගේ pictures වලට විවිධාකාර comments දානවනේ. වාට ආපු ඒ වගේ නරකම comment එක මොකද්ද? නරකම comment එක ඇත්තම එහෙම මට සාමාන්‍යයෙන් මගේ photos වලට නරක comments එන්නේ නැහැ. මොකද මම ආවත් මම හරිම අවබෝධයෙන් ඉන්න කෙනෙක් මගේ Instagram එකේ නෙමෙයි මගේ Facebook එකේ උනත් මට පුළුවන් හැම වෙලාවකම මම කරන්න මගේ comment section එක මම read කරනවා සහ මගේ inbox එක මම අනිවාර්යයෙන්ම බලනවා අයියා. ඉතින් එතකොට bad comments කියන දේ මට හරි අඩුයි. ඒ නිසා මම හිතන්නේ මට ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. comments කියන දේවල් අපිට එච්චර හිතන්න ඕන දේවල් නෙමෙයි. ඊට වැඩිය දේවල් තියෙන ඇත්තටම හිතන්න ගත්තොත් ඉතින් මේ කමෙන්ට් එකක් ඇත්තටම හිතන්න ඕන දැන් නෙමෙයි අපිට ඒක හරි නැත්තම් ඉග්නෝර් කරන්න පුළුවන් අපිට ඩිලීට් කරන්න පුළුවන් ඉතින් සමහර වෙලාවට මනුස්සයාගේ මානසික මට්ටමත් එක්ක තමයි ওই කමෙන්ට්ස් කියන දේ වෙන්නේ ඉතින් අනිතක මම දකින විදිහට මම දන්න විදිහට ඕනම කෙනෙක්ට අදහසක් දක්වන්න තමන්ට අයිතියක් තියෙනවා ඒක හියුමන් රයිට් එකක් ඉතින් මං හිතන්නේ ඒක මනුස්සයාගේ මානසික මට්ටමේ ප්‍රශ්නයක් ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක්නේ. ඒතොර දැන් සාමාන්‍යයෙන් අර දැන් වයිසලත් කතා කළා වගේ. දැන් ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් කියන්නේ යම් කිසි හැදෑරීමක් සහිතව එතන ප්‍රොෆෙෂනලි වැඩ කරන කෙනෙක්. එතකොට මේ ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් වුණාම ඒගොල්ලෝ කොහොමද අනිත් අයගෙන් වෙනස් වෙන්නේ? මොනවද තියෙනවනේ ක්වොලිටීස්? අතර්මය ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් කියුවාම ගොඩාක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් එතනින් අපි ගත්තාම මම අර හැම වෙලෙම කියන වගේ පර්සනාලිටි එක ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක්ට. ඒ වගේම තමයි ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ෆිගර් එක ගැන තමන් ගැන මුලින්ම හිතලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි කස්ටමර් කෙනෙක්ට මේ මොඩල් කෙනෙක් කිව්වම අයියා ගොඩක් අයට අවබෝධයක් නැහැනේ කවුද කියලා. අපි ඇවිල්ලා අයියා මොඩල් කෙනෙක් කිව්වම ඩමි එකක් වගේ. අපිට ක්ලයන්ට් දෙන්නේ මොකද්ද මොන ඇඳුමද අපිට ඒක අඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම අපේ බොඩි එක මේන්ටේන් කරන්න ඕනේ අපේ ස්කින් එක මේන්ටේන් කරන්න ඕනේ. ඉතින් අපි අපිව මේන්ටේන් කරලා තියෙන්න ඕනේ. යනවා ක්ලයන්ට් කෙනෙක් එක්ක මොකක් හරි ඇග්‍රීමන්ට් එකකට හරි මොන හරි ආවන් පස්සේ ඔයාට දේවල් ප්‍රතික්ෂේප කරන්න බෑ. බෑ අනිවාර්යයෙන්ම ක්ලයන්ට් ඇග්‍රීමන්ට් එකක් ගත්තට පස්සේ අපිට ආයේ ඒක ප්‍රතික්ෂේප කිරීමක් කරන්න බෑ. එතකොට ප්‍රොෆෙෂනල් කියන එක නැතුව යන ඒ අපි ඇග්‍රීමන්ට් එක ප්‍රතික්ෂේප කරොත් අය. ඒ වගේම තමයි දැන් මොඩලින් කරන ගොඩක් හරි ලීස් දෙයක් කියලා නිතන් ඉන්නේ. ලංගම ෆොටෝස් වලට පෝස්ට් කරනවා ඉතින් හැමොත් දැන් ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් එක දැන් අපි ගත්තොත් මොන හරි බ්‍රෑන්ඩ් එකක් ඒකේ මොඩල් කෙනෙක් හැටියට ඔයාව තෝරගත්තොත් ඔයා වාගේ මෙෂර්මන්ට්ස් ඒ විදිහට හරියට මේන්ටේන් කරන්න තෝන්නේ නේද? ඔව් අනිවාර්යයෙන්ම අයියා. ඉතින් මොඩල් කෙනෙක් වහම ඉන්ටර්නැෂනල්ද ලෝකල්ද කියලා ඒක ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මොඩල් කෙනෙක් නම් අපේ බොඩි එක මේන්ටේන් කරන්න ඕනේ. මොකද ලංකාවේ සිදු වෙන්නේම නැති දෙයක් තමයි බොඩි මේන්ටේනින් කියන එක. ඉතින් මම දකිනවා මොඩල්ස්ලාගේ බොඩි මේන්ටේනින් එකක් නැහැ. එතකොට අයියා මම හිතන්නේ ඒක ප්‍රොෆෙෂනල් මොඩල් කියන එකක් කැටගරි එකක් නෙමෙයි. ඉතින් අනිවාර්යයෙන්ම ඉන්ටර්නැෂනල් වර්ක් කරත් ලෝකල් වර්ක් කරත් අනිවාර්යයෙන්ම බොඩි මේන්ටේන් කරන්න ඕනේ පර්සනාලිටි එක මේන්ටේන් කරන්න ඕනේ කියන එක තමයි මම කියන්නේ. ඒ වගේම ඉන්ටර්නැෂනල් වර්ක් කරන කෙනෙක් විදිහට ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ්ස් එක වැඩ කරන කෙනෙක් විදිහට අයියා මම මගේ ගැන හරියට හිතන කෙනෙක්. ඒ වගේ මගේ බොඩි එක ගැන මම හරියට හිතන කෙනෙක් බොඩි එක මේන්ටේන් කරන කෙනෙක්. මොකද අපේ ලංකාවේ වගේ නෙමෙයි ඉන්ටර්නැෂනල් වර්ක් කරනවා කියන්නේ හරි වෙනස්. ඉතින් එතකොට අපි අනිවාර්යයෙන්ම බොඩි එක මේන්ටේන් කරන්න ඕනේ. ඉතින් මගේ බොඩි මෙෂර්මන්ට් එකක් තියෙනවා. ඒ මෙෂර්මන්ට් එකට තමයි මම හැමදාම ඉන්නේ. ඉතින් ඉන්ටර්නැෂනල් වර්ක් කරනවා නම් හරිම අමාරුයි ඉතින්. يعني ඔයාට ඕන ඕන විදිහට කන්න බොන්න බෑ. බෑ අනිවාර්යයෙන්ම බෑ. ඊයේවා පෝස්ට් එකක් දාලා තිනවා ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් වෙනවා නම් මෙන්න මේ මේ දේවල් වලට ලෑස්ති වෙන්න ඕනේ කියලා. ඔව් අයියා මම අනිවාර්යයෙන්ම ඒ කාටද ඒක දැම්මේ? පොදුවේ ගත්තාම මම හැමෝටම ඒක දැම්මේ. මොකද මගේ සෝෂල් මීඩියාස් වල මට කැමති එකක් දාන්න පුළුවන් නේ. ඉතින් කෙනෙක්ට එකෙන් මොටිවේෂන් එකක් ගන්න පුළුවන් නම් අයිඩියා එකක් ගන්න පුළුවන් නම් මොඩලින් කියන්නේ මොකද්ද ඉන්ඩස්ට්‍රි එක කියන්නේ මොකද්ද කියන එක කියන්නේ ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් කියන්නේ කවුද කියලා කෙනෙක්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න තමයි මම ඒ පෝස්ට් එක ඇත්තටම දැම්මේ අයියා. මොකද මට හරිම දුකයි ඉන්ඩස්ට්‍රි එකට වෙලා තියෙන දේවල් දැක්කහම සහ මිනිස්සු බෑක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන දේවල් සහ අපි බෑක්ස්ටේජ් වල කතා වෙන දේවල් අහුනහම ඉන්ඩස්ට්‍රි එක ගැන හරිම කලකිරීමක් තියෙන්නේ මට නම්. දැන් අර ඔයිස්සල කිව්වා වගේ දැන් ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් වුණාම ක්ලයන්ට් කියන දේ කරන්න ඕනේ, ඒ දේ නැතුව අඳින්න ඕනේ. දැන් ඒ වගේ ගත්තොත් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් තමන්ගේ ශරීරය එක්ස්පෝස් කරන එක හරි
මේ දේවල් අනිවාර්යෙන් කරන්න වෙනවද? මෙහෙමයි අයියා. අපි වැඩක් බාර ගන්නකොට අපි ක්‍රූ එකකින් ක්‍රූ එකක් ත්‍රූ තමයි යන්නේ. එතකොට ක්‍රූ එකක් ත්‍රූ යනකොට අපි ඉස්ලාම මීට් අප් එකක් තියෙනවා. මීටින් එකක් තියෙනවා. ඒ මීටින් එකේ අපි කතා කරනවා අපිට කරන්න පුළුවන් දේවල් සහ අපිට කරන්න බැරි දේවල්. එතකොට කස්ටියුම් එකේ ඉඳලාම මේකප් එකට වෙනකම්ම අපි ඒ දේවල් තමයි මීටින් එකේ කතා කරන්නේ. එතකොට අපිට පුළුවන් අය අපි කැමති නැති දේවල් ඉග්නෝර් කරන්න එතන. ඊට පස්සේ අපි ඉග්නෝර් කරලා ආවට පස්සේ අය අපිට ඇග්‍රිමන්ට් එක සයින් කරාට පස්සේ අපිට කවදාවත් ආයෙ ඇග්‍රිමන්ට් එක බලලා අපිට මේ කියන්න බෑ අපිට මේක කරන්න බෑ කියලා. ඒකයි අය දැන් අයිය කතා කරොත් ඒ ඕවර් එක්ස්පෝස් කරනවා කියන එක අපිට එහෙම කරන්න ඕනේ නැහැ. මොඩල් වල කිසිම රෝල් එකක් නැහැ. අපි මොඩල් කෙනෙක් කියලා ඕවර් එක්ස්පෝස් කරන්න ඕනේ කියන එක. ඉතින් ඔයාගේ දැන් ටාගට් එක මොකද? ලංකාවේ මොඩල් කරනවා. ඉන්ටර්නැෂනල් මොඩල් කෙනෙක් වෙන්න ඔයාගේ ටාගට් එකක් තියෙනවද? ඇත්තටම අයියා අපේ මොඩල් කෙනෙක් වෙන්න ගත්තට පස්සේ ඊළඟ ස්ටෙප් එක තමයි අපේ ඉන්ටර්නැෂනල් වර්ක් කරනවා කියන එක. කියන්නේ ලංකාව පොඩි රටක්. ලංකාව ලෝකයේ ජාත්‍යන්තර තලයට ගෙනියනවා කියන එක තමයි ඕනම කෙනෙක්ට එන්නේ. ඉතින් ඒ වගේම තමයි පොඩි අර ප්‍රවුඩ් මූමන්ට් එකක් තියෙනනේ ඉන්ටර්නැෂනල් වර්ක් කරනකොට. ඉතින් අර ඒ හැඟීම මටත් තියෙනවා. මටත් ඕනේ ඉන්ටර්නැෂනල් වර්ක් කරන්න. ඒ කියන්නේ ලංකාව අතහැරලා යනවා කියනක නෙමෙයි. ලංකාවෙත් වැඩ කරනවා, ඉන්ටර්නැෂනල්ත් වර්ක් කරනවා. ඉතින් ඒ දෙක සමබරව කරගෙන යන තමයි මට උවමනාව. ඉතින් ඒ පිළිබඳව කතා කරොත් මම මගේ ෆස්ට් ස්ටෙප් එක දැන් තියලා ඉවරයි. ෆස්ට් ෆවුන්ඩේෂන් එක මම දාලා ඉවරයි ඉන්ටර්නැෂනල් වර්ක් කරනවා කියන එකේ. දැන් ඔයා මොඩල් කෙනෙක් හැටියට ඔයාට යම් රෙස්ට්‍රික්ෂන්ස් සහ ලිමිටේෂන්ස් මොනවාරි එහෙම දේවල් තියෙනවද? ඔයා මිසින් දාගත්ත ගොඩක් වෙලාවට අයියා මට ඕක එන්නේ කස්ටියුම් සම්බන්ධව. එතකොට කස්ටියුම් එකක් සම්බන්ධව එනකොට මම අනිවාර්යයෙන්ම මට ලිමිටේෂන්ස් තියෙනවා. ඉතින් මොකද මම ඩිපෙන්ඩ් වෙන්නේ තාම මගේ ෆැමිලි එකත් එක්ක. ඉතින් මගේ ෆැමිලි එකේ කිසිම කෙනෙක් මේ ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධය නෙමේ. ඉතින් මට එයාලා ගැනත් හිතන්න තියෙනවා. ඉතින් මම මගේ ෆියුචර් එක ගැනත් හිතන්න ඕනේ. ඉතින් ලිමිටේෂන්ස් ගැන කතා කරනකොට, රෙස්ට්‍රික්ෂන්ස් ගැන කතා කරනකොට කස්ටියුම් තමයි මට ගොඩක්ම ඔළුවට එන්නේ. ඉතින් අපි දන්නවා මේ ශ්‍රී ලංකන් මොඩල්ස් ගොඩක් ඉන්ටර්නැෂනලි වැඩ කරනවා ගොඩක් අඩුයි. ඒකට හේතුව ආව කියන කොස්ටියුම් වල තියෙන ප්‍රශ්නද? සමහරක් වෙලාවට අය එක වෙන්න පුළුවන්. මොකද අපි ඒෂියන් කන්ට්‍රීස් වල ඉන්න මිනිස්සු. එතකොට අපිට ඉන්නේ ස්ට්‍රිකි ෆැමිලි තමයි අපිට තියෙන්නේ. ඒ කියන්නේ අපේ පේරන්ට්ස් ලහරිම ස්ට්‍රිකි. අපිට ඔවෙ හැබැයි දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියාව මීට වඩා සෑහෙන තැනකට ගිහින් තියෙනව නේද මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ? ඒ ගැන කතා කරනකොට අය ලංකාව කියන්නේ සංස්කෘතිය විශ්වාස කරන මිනිස්සු. ඒ කියන්නේ සංස්කෘතික රටක් කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට ලංකාවේ මිනිස්සු මේ සංස්කෘතිය කියන වචනේ විතරයි විශ්වාස කරන්නේ. ඒකට වැඩ කරන්නේ නැහැ. හැබැයි අර සංස්කෘතිය කියන තැන නිසා තමයි ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු සංස්කෘතිය කියන වචනේ විතරද විශ්වාස කරන්නේ? අනිවාර්යෙන්ම අයියා. කවුද ලංකාවේ සංස්කෘතියට අනුව ජීවත් වෙන්නේ? අය ජීවත් වෙනවද සංස්කෘතියට අනුව? නැහැනේ. කවුරුත් ජීවත් වෙන්නේ සංස්කෘතිය කියන වචනේ විතරයි විශ්වාස කරගෙන ඔළුවේ තියාගෙන ඉන්නේ. හැබැයි තහඬ ඕන දේවල් කරනවා. අනිවාර්යෙන්ම. දැන් ඔයා හිතන විදිහට සංස්කෘතිය කියන්නේ මොකද්ද? සංස්කෘතිය කියන්නේ අය අපේ ජීවත් වෙන පරිසරය, ඒ කියන්නේ අපේ වටපිටාව, බෑග්ග්‍රවුන්ඩ් එක. එහෙමත් නැත්නම් විනය. අපි විනයට අනුව ජීවත් වෙන. ඉතින් සංස්කෘතිය ගත්තාම අපි අඳින පළඳින විදිහ වෙනස්. ඉතින් ඒ දේව තමයි මේ සංස්කෘතියට අයත් වෙන්නේ. එතකොට ඔයා හිතන විදිහට සංස්කෘතිය කියන එක ඒ කාලානුරූපව වෙනස් වෙනවද? අනිවාර්යෙන්ම. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ අය. එහෙම වුණා කියලා මම හිතන්නේ ලොකු වෙනසක් වෙලා තියෙනවා කියලා. මොකද සංස්කෘතිය ගත්තම ගැන කතා කරාම අයියා එක පළාතෙන් පළාතට වෙනස් වෙනවා. දැන් අපි මාතර ගිහිල්ලා අපේ සංස්කෘතිය අනුව නෙමෙයි නුවර සංස්කෘතිය. එතකොට කොළඹ සංස්කෘතිය ඊට වැඩිය හාත්පසින්ම වෙනස්. ඉතින් ඒක ගැන කතා කරනකොට ඒ කාලේ සංස්කෘතිය අනුව ජීවත් වෙන දැන් උඩ රට කට්ටිය කතා කරාම ඒගොල්ලෝ ඔසරි අඳපු මිනිස්සු. එතකොට ලංකාවේ කොළඹ පැත්තේ මිනිස්සු ඇන්දේ කොටගවුම්. එතකොට සංස්කෘතියක්ද ඒක? කියන්නේ සංස්කෘතිය අනුව ගැන කතා කරාම ඉතින් මං හිතන්නේ එක මිනිස්සු ඉන්න විදිහ අනු වෙනස් වෙන දෙයක්. හරි, දැන් සංස්කෘතිය ගැන දැන් වාම හිඳන පවුල එකම ළමයානේ. හ්ම්. එතකොට දැන් සංස්කෘතිය ගැන දවස් ස්විම් සූට් මොඩලින් එහෙම කරනවා. දැන් මේ ලංකාව සාමාන්‍යයෙන් ওই වගේ දේවල් වලට ටිකක් එක එක දේවල් කියනවානේ මිනිස්සු දරුවා කියෝ වගේ සංස්කෘතියත් එක්ක අපි ඉන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, අපි එහෙමනේ දැන් සාමාන්‍යයෙන් කියවෙන්නේ. එතකොට ඔයාට කොහොමද මුලින්ම දැන් මේ වගේ ඉස්සෙල්ලාම ඔයා ස්විම් සූට් මොඩලින් කරන්න ගත්තාම ආ ප්‍රතිචාර? මෙහෙමයි, සංස්කෘතිය ගැන අපි තව පොඩ්ඩක් කතා කරාම අයියා, සංස්කෘතිය කියන්නේ මේ ඇදහිලි, විශ්වාස, ආගම, එතකොට ඇඳුම් පැළඳුම් මේ දේවල්නේ. එතකොට මේ දේවල් එක්ක ගත්තාම මම ජීවත් වෙන්නේ කොළඹ පරිසරේ.
එතකොට මම හැදෙන වැඩුනේ කොළඹ. එතකොට මට ඇත්තටම ඒක ලොකු දෙයක් නෙමෙයි. මොකද මම ඇවිල්ලා ක්‍රිස්තියානි කෙනෙක්. ඉතින් ක්‍රිස්තියන්ස්ලාට මේ වෙනස් වූ සංස්කෘතියක් තියෙනවා කියලා මම කියන්නේ. නෑ හැබැයි විවිධාකාර උපසංස්කෘතීන් තියෙනවා. අඳින බල දෙන විදිහ, භාෂාව, මියුසික් හැමදේම ඒ වගේ සංස්කෘතීන් වලට අයත් වෙනවානේ. ඉතින් මට හම්බෙච්ච ප්‍රතිචාර එහෙම කියන්නේ සමහරක් වෙලාවට හරි ප්‍රතිචාර හම්බෙච්ච තැනුත් තියෙනවා. ඒකද නරක කමෙන්ට්ස් හම්බෙච්ච දේවලුත් තියෙනවා. ඉතින් මම මේ හැමදේම හරිම සතුටින් බාර ගන්නවා. ගෙදරින් අවසර ගත්තේ කොහොමද? ගෙදරින් අවසර ගත්තේ මගේ ගෙදර හරිම අන්ඩර්ස්ටෑන්ඩින් අය. ඒ කියන්නේ මම මගේ අම්මේ මාව බිලීව් කරනවා. ගොඩක් මොඩල් කරපු අය පසු කාලෙම රංගපෑමට එනවා. දැන් ඔයාගේ එහෙම ඉදිරියට රංගපාන්න බලාපොරොත්තුවක් තියෙනවද? මෙහෙමයි, මම ඉන්ඩස්ට්‍රි එකට එන්නේ මොඩල් කෙනෙක් විදිහට. එතකොට මම ඉන්ඩස්ට්‍රි එකේ ජීවත් වෙන්නේ දැන් මොඩල් කෙනෙක් විදිහට. එතකොට මට එතනින් එහාට යන්න ඕන නම් මම මොඩල් කියන කැටගරි එකෙන් අයින් වෙන්න. ඒත් මට අයියා ඇත්තටම ලංකාව ඇතුළේ වැඩ කරනවා නම් මම ආසයි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකක වැඩ කරන්න. ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ පොඩි වෙනසක් කරන්න පුළුවන්. ඒ කියන්නේ පෙරලියක් ඇති කරන්න පුළුවන් වැඩක් කරන්න මට හම්බ වුණත් අනිවාර්යයෙන්ම මම ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වෙනවා. හරි, දැන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් දැන් ටෙලි ඩ්‍රාමා වගේ නෙමෙයි. ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක කියන්නේ විවිධාකාරව පුළුල් පරාසයන් වලට යන්න පුළුවන් චරිත නිරූපණය කරන්න වෙන්න පුළුවන්. දැන් එතනදිත් ඔයා වාගේ රෙස්ට්‍රික්ෂන්ස් ලිමිටේෂන්ස් එක්කද එතනට එන්නේ? අනිවාර්යයෙන්ම අයියා. ඒ කියන්නේ මට මම අර හැම්බෙලෙම කියනා වගේ මම ඩිපෙන්ඩ් වෙන්නේ තාම පවුලෙන්. ඉතින් මට ෆැමිලි එකක් තියෙනවා. ඉතින් සමහර කාලයට මම තෝරා ගන්න සමහර දේවල් මගේ අම්මි තමයි මට තෝරලා දෙන්නේ. එතකොට මම අනිවාර්යයෙන්ම ෆැමිලි එකේ අයගේ අදහස්, අයිඩියාස් ඔක්කොම අරගෙන තමයි මට යන්න පුළුවන් උපරිම දුර තමයි මම යන්නේ. ඉතින් මම හිතනවා තියෙනවා. මේ වෙනකොට එහෙම රංගනයේ මොන හරි ආරාධන ලැබිලා තියෙනවද? ආරාධනා ලැබලා තියෙනවා. ප්‍රොජෙක්ට්ස් වගේ, කැම්පේන්ස් වගේ කියලා තියෙනවා. එතකොට ડોකියුමෙන්ටරිස් වගේ කියලා තියෙනවා. මම ඒ ගැන ඉස්සරහට කතා කරන්නම්. අපි බලමු නේද? මම හිතන්නේ ඉස්සරහට ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකටත් පුරුදු මුහුණක් වෙයි ජෙසිකා. ඉතින් අපි විෂ් කරනවා ජෙසිකාගේ බලාපොරොත්තු ඔක්කොම ඒ ආකාරයෙන් ඉෂ්ට වෙන්න කියලා. Thank you very much අද දවසේ ආවට. Big Man Show channel එක subscribe කරලා තියාගන්න Voice TV. අපි එහෙනම් ආයිත් දවසක තවත් එපිසෝඩ් එකක් අරන් හම්බෙමු. Thank you very much.